ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතේපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤුහීති සුපාටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්කලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස සාති ඒතේන සච්ච වච්චේන පාතු මං රතනත්තයං ඒතේන සච්ච වච්චේන පාතුමං රතනත්තයං
අර්ථයන් ඒතේන සච්ච වච්චේන පාතුමං රතනත්තයන් සිරිදිති මතිතේ ජෝජය සිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ද්වත්තිංස මහාපුරිස ලක්ඛනානුභාවේන අසීත්‍යනු ව්‍යංජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සත මංගල ලක්ඛනානුභාවේන චබ්බන්න රංස්‍යානුභාවේන කේතුමාලානුභාවේන දසපාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉද්‍යානුභාවේන බලානුභාවේන ඤේය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්දානුභාවේන නවලෝකුත්තර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගානුභාවේන අට්ඨ සමාපත්‍යානුභාවේන චල විඥානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සබ්බ පාරමිතානුභාවේන රතනත්තය සරණානුභාවේන තුයිහං සබ්බ රෝග ශෝක උපද්දව දුක්ඛ දෝමනස්සු පායාසා විනස්සන්තු සබ්බ සංකප්පාතු ඉහං සමිච්ඡන්තු දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමංගිකෝ හෝතු සබ්බදා ආකාස පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ඛක දේවතා සදා තුම් හේ අනුරක්ඛන්තු සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්දානුභාවේන පිටකත්තයානුභාවේන ජිනසාවකානුභාවේන සබ්බේතේ රෝගා සබ්බේතේ භයා සබ්බේතේ අන්තරායා සබ්බේතේ උපද්ද
පත්වා සබ්බේතේ දුන් නිමිත්තා සබ්බේතේ අවමංගලා විනස්සන්තු ආයු වඩකෝ ධන වඩකෝ සිරි වඩකෝ යස වඩකෝ බල වඩකෝ වන්න වඩකෝ සුඛ වඩකෝ හෝතු සබ්බදා දුක්ඛ රෝග භය වේරා සෝකා සබ්බේ උපද්දවා අනේකාන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සුත්ති භාග්‍යං සුඛං බලං සිරි ආයුච වන්නෝච භෝගං බුද්ධිච යසවා සත්වස්සාච ආයුච ජීව සිද්ධි භවන්තුතේ ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ භයෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භයා සෝකප්පත්තාච නිස්සෝකා හුන්තු සබ්බේ පිපානිනු ඉත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සබ්බදා භාවනාභිරතා හුන්තු ගච්ඡන්තු දේවතා ගතා සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සං උපද්දවේ රත්නමාලී ගාථාත්‍රය මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය
මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාම වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර සාරෝග විනීතනි සං සංනීත සතං සුචිසාර ධීසං සන්ධිරකං සොන්න තනුපාලාසං සංලාප දේසින් පනමේභි සාසං සංසාභිගං කේවල මෝහ නාසං සංනාහකං මාර රණේ විසේසං සංසේවිතං දාසී මුදාර ආසං සංහාර ධම්මං පනමේ සදාසං සංදාසගං නාසිත පාප නාසං සංනාප ධංසිංහත ගෝර පාසං සංපාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං බුදුතුනුරුවන්ගේ සරණයි. අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භුත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර, මාරක අපල, සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.
බුද්ධානං ජීවිතසුංස නසංකාකේනචියන්තරායෝකාතුම් බුද්ධානං චම්බන්නරංසීනං නසංකාකේනචි අන්තරායෝකාතුම් බුද්ධානං ද්වන්තිංස මහාපුරිස ලග්ඛනානං නසංකාකේනචි අන්තරායෝකාතුම් බුද්ධානං අභිහට චතුන්නං පච්චයානං නසංකාකේනචි අන්තරායෝකාතුම් ඉමේසං චතුන්නං අඤ්චරියානං නසංකාකේනචි අන්තරායෝකාතුම් ඒතේන සංච වඤ්ජේන අන්තරායෝ අසේසතෝ මාරාදයෝ විනස්සන්තු ජය සිද්ධි භවන්තුමේ අංගුලිමාල ආරක්ෂාව අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති. දිසාහිමේ ධම්ම කතං සුනන්තු දිසාහිමේ යුංජන්තු බුද්ධ ශාසනේ දිසාහිමේ තේ මනුජා භජන්තු යේ ධම්මා මේවා දපයන්ති සන්තෝ දිසාහිමේ කන්තිවාදානං අවිරෝධ පසංසිනං සුනන්තු ධම්මං කාලේන තංච අනුවීධියන්තු නහි ජාතු සෝමමං හිංසේ අඤ්ඤං වාපන කිංචිතං පම්පුය පරමං සන්තින් රංකේය තසථාවරේ
සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න. සබ්බේ පච්චේකනායකා සීවලී ගුණ තේජේන පරිත්තන්තං භනාමහේ නජාලීති ජාලිතාවේ ආහි සම්පූජයින්
කප්පටායේදී
හිතක් පත්තෝ පබ්බජි ජිනසාසනේ ගෝතම සක්ක පුත්තෝසි තෙරෙන මමසි Sabe tudo.